අයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කරනයේ ප්‍රමුඛයා සියත ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් හිටම ගෙදර ප්‍රථමයෙන් පුවත් සිරස්තල දුම්රිය රියදුරන් සහ නියාමකයින් දහවල් 12ට වැඩ වර්ජනයක් කරඹයි පස්වරු 4:30ට වර්ජනය අවසන් කරයි හිටි අඩියේ ලෙඩ වූ දුම්රිය නිසා පාසල් සිසුන් ඇතුළු මගින් පීඩාවට ජාත්‍යන්තර මුහුදේදී ඇල්ලූ කුඩු යාත්‍රාව දිවයිනට කුඩු කිලෝ 250ක් ඉරාන ජාතිකයින් 5 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකයෙක් අතර රුපියල් 100න් ලීක්ස් ගහයි කැරට් අලෙයි ගන්න වෙලා පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි සුනකයින්ට ගිය දියර පොහොර චීන නැවට අපිට කෝටි ගණනින් ගෙවන්න වෙයිද අවසන් පරීක්ෂාව සඳහන්ව නැති ගෑස් සිලින්ඩරත් වෙළඳ පොලේ පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කින් දීර්ඝ කරයි සති අන්තයේ සිරිපා කරුණා කිරීම හැකි තාක් සීමා කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි කොවිඩ් එන්නත අනිවාර්යෙන් ගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන්නේ නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි කොවිඩ් වැළඳුණු පුද්ගලයින්ට ඉන් මාස 6කට පසු බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙසට නිර්දේශයක් හිටපු ජාතික බුද්ධි ප්‍රධානියා නොමැතිව පාස්කු නඩුවේ සාක්ෂි කැඳවීමට නීතිපති තීරණය කරයි රට වටෙන්ම රියාඬතුරු දක්ෂින අධිවේගයේදී පියා සහ දියණිය මරුට මාදම්පේ ඉරට්ට කුළුමේදී මව සහ පුතු ජීවිතක්ෂයට ටිපර් රථයක් මීර්ගමදී දුම්රිය ගැටෙයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දුම්රිය කියන්නේ අපේ රටේ ප්‍රධානම ලාභදායී ප්‍රවාහන මාධ්‍යයක් ඒ නිසාම අපේ රටේ මගෙන් දෛනිකව ලක්ෂ ගණනක් Tamange ප්‍රවාහන අවශ්‍යතාවයන් දුම්රිය හරහා සපුරා ගන්නවා ඒත් ඉල්ලීම් දිනා ගන්න කියලා හිතු මතේට වෘත්තීය අරගල කළාම අසරණ වෙන්නේ මෙන්න මේ ලක්ෂ ගණනක් වූ ජනතාව මේ ජනතාව විඳින අපහසුතාවයන්ට වග කියන්නේ කවුද අද පෙරවරුවේ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය කිහිපයකින් ඔවුන් අවසන් කළා නමුත් මේ පැය කිහිපය තුළ ජනතාව පත් වූ පීඩාවට කවුද වග කියන්නේ අද පෙරවරුවේ සිට දුම්රිය ධාවනය අඩාල වුණා. ඒ දුම්රිය නියාමකවරුන් සහ එන්ජින් රියදුරන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන්. නමුත් අද පස්වරුවේ සිය වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීමට දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන් තීරණය කළා. කෙසේ නමුත් අද පෙරවරුවේ සිට පැවති දුම්රිය වර්ජනය හමුවේ පාසල් සිසුන් මගී ජනතාව මෙන්ම විදේශ සංචාරකින්ද දැඩි අපහසුතාවයට පත් වුණා. Nobody told me that there was a strike. And I say to anyone that's a foreigner coming here, make sure that you bring your own cars, do not rely on anything Sri Lankan whatsoever. අද දින අපි මධ්‍යාහන 12 ඉඳලා වෘත්තීය මාර්ගයකට අවතීර්ණය වුණා. දුම්රිය සේවකයෝ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කරලා තියෙනවා. අත්නොමතික ආකාරයට ඔවුන්ගේ පරිවාස කාලයේදී අදාළ කරුණු සම්පූර්ණ කරේ නැහැ කියන එක. දුම්රිය නිලධාරීන් බොහෝ පිටසක් ඉන්නවා. උසස් වීම අහිමි වෙලා මේ සම්බන්ධයෙන් අපි දුම්රිය සාමාජිකාරතුමා සමගත් සාකච්ඡා කරා. ප්‍රධාන ඇමතුමිය නැවත අපිට සාකච්ඡාවක් අද රාත්‍රියේ ලබා දීලා තියෙනවා. ඒ සාකච්ඡාවේදී මේ ගැටලුව විසඳ ගන්න අපිට හැකි
හැකිවේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ බලාපොරොත්තුවෙන් తాවකාලිකව මේ ක්‍රියාමාර්ගය දැන්ට නතර කරනවා. අපේ විසඳුම් නැත්තම් ගැටලුව ඊළඟ මොහොතේ අපි වෘත්තීය ක්‍රියාමාර්ගයට නැවත අර්ථීර්ණය. දුම්රිය රියදුරු සහ නියාමක වෘත්තීය සමිති දහවල් 12ට හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීම නිසා දහවල් 12 සිට හවස 4 දක්වා දුම්රිය දාවන ඇඩිටිමක් සිදු වුණා. පසුව ඔවුන් සමග සාකච්ඡා කර හවස 4ට එම වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටවා නැවත දුම්රිය සේවය ආරම්භ කිරීමට ඔවුන් එකඟ වුණා. ඒ අනුව මෙවුනට දුම්රිය සේවය නැවත ආරම්භ කොට තිබෙනවා. තවම අවසන් වේ නැති ගෑස් අර්බුදයේ ගෑස් ප්‍රශ්නයේ තවත් අනාවරණයක් වෙතයි අප යොමුවන්නේ. ගෑස් සිලින්ඩර් සෑම වසර 5කටම වරක් පරීක්ෂා කොට ආරක්ෂිත බව තහවුරු කළ යුතුයි. එසේ පරීක්ෂා කළ දිනය සිලින්ඩරයේ සේම උඩ ඇති තඹ පැහැති කොටසේද අනිවාර්යෙන් සටහන් කළ යුතුව තිබෙනවා. නමුත් අද අප කළ සුවබැලීමකදී එසේ නොමැති බවට තහවුරු වී තිබෙනවා. ඒ කියන්නේ මේ සමාගම් මේ ගෑස් සිලින්ඩර් ආරක්ෂිත බව වසර 5කට වරක්වත් සොයා බලන්නේ නැද්ද? රට පුරාම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. වාර්තා වෙමින් තිබෙනවා. මේ පිපිරීම නිසා මරණ, තුවාල සහ දේපල හානිත් සිදු වුණා. සිදු වෙමින්ද පවතිනවා. අපේ රටේ ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ හොයන්න සිද්ධ වුණේ මේ පිපිරීම් වාර්තා වුණ පසුවයි. ගෑස්වල ප්‍රමිතිය හොයන්න ආයතන නැහැ කියලා ජනතාව දැනගත්තෙත් මේ සිද්ධිවලින් පසුවයි. මේ විදිහට ගෑස් සිලින්ඩර් ආශ්‍රිත පිපිරීම් මීට පෙර කවදාවත් වාර්තා වී නැති බව පිළිගත යුතුයි. ගෑස් සමාගම් දෙකම රෙගියුලේටර්, ගෑස් බට සහ බාල ලිප් ගැන කියලා ප්‍රශ්නෙන් පැනලා යන්න හැදුවා. නමුත් මේ ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව එක්කෝ ගෑස් සංයුතිය වෙනස් කිරීම, නැතහොත් ගෑස්වල ප්‍රමිතිය බව අප නිරන්තරයෙන්ම වාර්තා කළා. රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතාත් ඒ මතයම දැරුවා. දැන් ලංකාවට ගේන ගෑස් ගොඩ බාන්න කලින් පරීක්ෂා කරනවා. මීට දින කිහිපයකට කලින් ආව නැවේ ගෑස්වල නියම ප්‍රමිතිය නැහැ කියලා පාරිභෝගික අධිකාරිය සඳහන් කරලා තියෙනවා. ගෑස්වල ගන්ධය හඳුනාගත හැකි මර්කැප්ටින් නියමිත ප්‍රමිතියට මේ නැවේ ආපු ගෑස්වලත් නැහැ කියලා පාරිභෝගික අධිකාරිය සනාථ කළා. ඒ නිසා දැන් ඒ ගෑස් නැවට ආපසු යන්න වෙනවා. තව ගෑස් නැවක් ඒ අතර එනවලු. ඇත්තටම මේ ගෑස් සමාගම් දැනුවත්ව වෙනස් ප්‍රමිතියකින් යුත් ගෑස් ලංකාවට ගේනවාද? ඒ කියන්නේ වැඩි ලාභයක් අපේක්ෂාවෙන් ප්‍රමිතියෙන් අඩු ගෑස් දැන දැනමද ගෙන්වන්නේ? මේ ගෑස් ගැටලුවේදී පරණ ගෑස් සිලින්ඩර නැවත සමාගම භාරගත යුතුයි. අලුතින් නිකුත් කරන සිලින්ඩරවල උඩ මුද්‍රාව වර්ණ ගැන්වුවා. එසේ අලුත් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම්ද කිහිපයක්ම වාර්තා වුණා. ඒ කියන්නේ ගෑස් සමාගම් පරණ ගෑස් ඇති සිලින්ඩරවල උඩ මුද්‍රාව වෙනස් කරලා යව්වද. කෙසේ නමුත් නාගානන්ද කොඩිතුවක් මහතා අධිකරණයට ගියා. ඒ මේ ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කරන්න නියෝගයක් ලබා ගන්නයි. ඒ අනුව අදාළ ලිට්‍රෝ සමාගම අලුත් ගෑස් සිලින්ඩරවල නව ස්ටිකරයක් අලවන්න පොරොන්දු වුණා. එසේම පරණ ගෑස් සිලින්ඩර නැවත බාර ගන්නා බවද අධිකරණයේදී දැනුම් දුන්නා. ඇත්තටම අද අපට ලැබුණු දර්ශන අනුව අවුරුදු 5කට සැරයක් පරීක්ෂා කොට ආරක්ෂිත බව සඳහන් කළ යුතු දින වකවානු ඇති සිලින්ඩරත්, එසේ කිසිවක් සඳහන් නැති සිලින්ඩරත් වෙළඳපොලේ තිබෙනවා. මේ සිලින්ඩර දෙකම ලිට්‍රෝ. එක සිලින්ඩරයක් තවම භාවිත කර නැහැ. අරගෙන මාසයකට ආසන්නයි. එහි මුද්‍රාව පවා ඉවත් කර නැහැ. නමුත් ඒ සිලින්ඩරය ආරක්ෂිත බවට සඳහන් විය යුතු දිනය සිලින්ඩරේ කොහෙවත් නැහැ. සාමාන්‍යයෙන් වසර 5කට සැරයක් මේ සිලින්ඩරවල උඩ ඇති වෑල් එකද අලුත් කළ යුතුයි. එවිට එම තඹ පැහැති වෑල්වේත් සිලින්ඩරේත් එකම දිනය කොටා සලකුණු කළ යුතුයි. මේ කුඩා ලිට්‍රෝ සිලින්ඩරේත් එහි ඇති වෑල්වේත් දිනය කොටා තිබෙනවා. එසේනම් වසර 5කට සැරයක් ආරක්ෂිත බව පරීක්ෂා කළේ නැති සිලින්ඩරයක්ද මේ වෙළඳපොළට නිකුත් කර තිබෙන්නේ? එවන් සිලින්ඩරයක් ගෑස් සහිතව වෙළඳපොළට ආවේ කෙසේද? ආරක්ෂිත බව තහවුරු කළ දින සටහන් කළේ නැති සිලින්ඩර තව කොපමණ නිකුත් කර තිබෙනවාද? ඇත්තටම දැන් ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට පෙර එහි වසර 5කට අඩු දිනයක් තිබෙනවාද කියලා
පැහැදිලිව සටහන් කරලා තිබෙනවද කියලා පාරිභෝගික ඔබම පරීක්ෂා කරගත යුතුයි. එසේ දින සඳහන් කර නැත්නම් ඔබ රැගෙන ගොස් ඇත්තේ පරීක්ෂා කළ නැති අනාරක්ෂිත සිලින්ඩරයක් විය හැකියි. ඇමතිවරුන්ට බාස්මති, සාමාන්‍ය ජනතාවට නාඩු. අද මාධ්‍යවේදීන් මේ ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළා. බඩුමිල පිළිබඳව නාරාහෙම්පිට ප්‍රදේශයේ සුවබැලීමකට ගිය අවස්ථාවේදී තමයි මාධ්‍යවේදීන් මේ ගැන ඇමති බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළේ. ජාතික වශයෙන් ව්‍යසනයක් තියෙන්නේ ලෝකේ. ඒ නිසා මේ උගත් බුද්ධිමත් මාධ්‍යවේදීන් ලෙස රටක් ජාතියක් අමාරු වෙද්දී තියෙන වෙලාවට වීලු සැපීමට වඩා වැඩි යමක් කරන්න ඕනේ. ආහාර අර්බුදයක් එන්නේ පොහොර නැතිකමින් ගොබි වගා කරන්නේ නැහැ. බී අඩු වෙනවා, එළවලු අඩු වෙනවා කියන කතාව. අපි නෙමෙයිනේ. මෙලෙන්දී අමතුමාට අද මේ වගකීමක් තියෙනවනේ මිනිස්සු බඩගින්නේ තියන්නේ නැතුව මොකක් හරි බඩට මොනව හරි ගන්න. ඒ වගේකීම අපි ඉෂ්ට කරනවා. ඒත් වෙලා නැහැ අමතුමා, තාම ජනතාව අනිවාර්යයෙන්ම බයින ඔබතුමා දැකලා තිනේ. ජනතාව බනින්න එක නතර කරන්න බෑනේ. 69 ලක්ෂයක් පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු විවාදය බැලුවොත් ඒක පටන් ගත්ත වෙලේ ඉඳන් අවසාන වෙනකම් විපක්ෂේ බනිනවා. ඉතින් විපක්ෂ නෙමෙයි ජනතාව බනින්නේ බඩු මිල වැඩි කියලා නේ අමතුමා. ඒක කොහොමද අඩු කරන්නේ? ඉතින් ඔබතුමා වෙලඳ අමතුමානේ. ඉතින් ඔබතුමා වගකීමක් ගන්න නැතුව hina වෙලා හරියන්නේ නැහැ අමතුමා ඔබට. නෑ. දැන් ගෑස් ඔබතුමා ඉස්සෙල්ලා තේරුම් ගන්න එපේ. බඩු මිල අඩු කරන්න මොකද්ද තියෙන ක්‍රමවේදී ඉස්සෙල්ලා උත්තරයක් කියන්න. වාසුදේවනායක් අමතුමා කිව්වා මේ වතුර බිල් ගෙවල නැති ගෙවල් වල වතුර කපනවා කියලා, මැති ඇමතිවරුන්ගේ ගෙවල් වල අමතුමා ගෙවල් වල කපනවා කියලා. ඔබතුමාලා ගෙදරත් වතුර කපලාද? මගේ සසර ගමනේ කිසි දවසක ඇමති ගෙදරක ඉඳලා නැහැ. ඒක නිසා මගේ වතුර බිලක් කවදාවත් මගේ ජීවිත කාලය තුල අඬුව ගෙවල නැහැ. අමතුමා ඉහළ යන පාරිභෝගික භාණ්ඩ මිල හමුවේ ජනතාවගේ දුක කාට කියන්නද කියන එක බරපතල ප්‍රශ්නයක්. අද තත්ත්වය මෙහෙමනම් හෙට අනිද්දා වන විට මිල ගණන් කොහොම වේවිද? පුරෝකථනය කරගන්න බැරි තරමට භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. පාරිභෝගික භාණ්ඩවල මිල කිසිදු පාලනයකින් තොර තැනකට ඇවිත් දිනපතා ඉහළ යන පාරිභෝගික භාණ්ඩ මිල පිළිබඳ ජනතාව පවසන වේදනාවේ කතාවයි මේ. එළවලු ගන්නව එළවලු නෑ, ගණන් ගිනි ගන්න මොකද කරන්නේ? මේ එකයි ගත්තේ. පස් දෙනෙක් ඉන්නවා ගෙදර. මේ බොන්චි ටික. පස් දෙනෙකුට ඔය කරන්න දෙයක් නෑ, මොකද කරන්නේ? ඒක කරු තියා 1000ක්වත් වෙයි. ඉතින් හිතපු දෙයක් නෑ නේ මේ ආණ්ඩුවෙන් උනේ. අනිත් ගොවියත් අමාරුයි, සාමාන්‍ය ජනතාවත් අමාරුයි. පෙරදාට 500 ගන්න මිනිස්සයා දැන් ගන්න 250යි 300යි එහෙම තමයි බඩු ගෙනියන්නේ. ගොඩක් අඩු වෙනද වගේ වෙනදාම නෑ. බඩු ජුට්ට ගේන්නේ මේ. වෙනද ලක්ෂයක බඩු ගෙනාවත් දැන් ලක්ෂ 5ක් 6ක් ඕන බඩු දෙට්ටයක් ගේන්නේ. 250 90යි ගන්න බෑනේ ඉතින්. ඒ විදිහට ගන්න කිව්වොත් 250 90යි කියන්නේ ඉතින් කිලෝ එකක් ගන්නකොට කොච්චරක් වෙනවද? අද කාලේ ඉතින් කන්න වෙන්නේ නෑ. තාමත් විසඳුන් නැති තවත් ප්‍රශ්නයක්. පොහොර ගැටලුව පිළිබඳවයි දැන් අවධානය. නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති තැනට පොහොර ප්‍රශ්නය ගමන් කර අවසන්. ජනාධිපතිවරයාට අවශ්‍ය වුණේ අපේ රට හරිත කෘෂිකර්මාන්තයක් කරා ගෙන යාමේ පොරොන්දුව ඉටු කරන්න. ඊට අතගහපු මැති ඇමති නිලධාරීන් සහ සමහර කේවට්ට උපදේශකයන් අද නැති ප්‍රශ්න රැසක් රටට මතු කරලා. කොහෙදෝ තිබුණු පොහොර නැවකට දැන් රුපියල් කෝටි ගණනින් වන්දි ගෙවන්නත් සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඇත්තටම කාබනික පොහොර කියන සංකල්පය දැන් මාෆියාවක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ කල දුටු කල වල එහින මිනිස්සු නිසා. කිසිදු අධ්‍යයනයක් විශේෂඥ උපදේශයක් නැතිව
කාබනික පොහොරවලින් පමණක් වගා කරන්න පුළුවන් කියලා හිතපු ලෝකේ පළමු රට අප වෙන්න ඇති. මන්ද කාබනික පොහොරින් විතරක් සම්පූර්ණයෙන්ම වගා කරන රටක් ලෝකේ කොහෙවත් නැති නිසායි. සමස්ත ලෝකයේම පිළිගත් ක්‍රමවේදවලට සහ ප්‍රමිතීන්ට අනුකූලව රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිත කරනවා. වත්මන් ලෝකයේ හමු වූ ඇති බරපතලම ප්‍රශ්නය ආහාර සුරක්ෂිත භාවයයි. විශේෂයෙන් කොවිඩ් වසංගතයත් එක්ක බොහෝ රටවල කෘෂි නිෂ්පාදන බිඳ වැටී තිබෙනවා. කිසිදු කාබනික පොහොර සැලැස්මක් නැතිවයි අපි මේ කාර්යයට අත ගැසුවේ. අඩුම ගානේ හැම ශාකයකටම එකම ජාතියේ කාබනික පොහොර දාන්න බෑ කියලාවත් කල්පනා කළේ නැහැ. ඒ නිසා අන්තිමට කාබනික පොහොරත් පිටරටින් ගේන්න වුණා. ඕනම දෙයක් ආනයනය කරන්න කැමති රටක් අපි. මොකද ඒ ආනයනය කරන හැම ලීටරයකින්ම කිලෝවකින්ම කොමිස් ගහන්න පුළුවන් නිසා අන්තිමට චීනෙන් අහිතකර ක්ෂුද්‍ර ජීවීන් ඉන්න පොහොර නැවක් ගෙනල්ලා මුහුද වටේ රෞම් යන්න ඉඩ දුන්නා. දැන් මේ ගැටලුව විසඳන්න වෙලා තියෙන්නේ කෝටි 160ක් විතර වන්දියක් ගෙවලා කියලයි වාර්තා වන්නේ. මේ සල්ලි කජු ඇට කොස් ඇට නෙවෙයි. මේ ජාතියේ තීන්දුව තීරණ ගත්ත සියලු දෙනාම හෙලිදරව් කිරීම සහ දඬුවම් දීම ජාතික අවශ්‍යතාවයක්. මෙවන් වන්දියක් රටේ සල්ලි වලින් ගෙවන්න වෙනවා නම් එය ජාතියේම අවාසනාවක්. අන්තිමට ඉන්දියාවෙන් ගෙනාපු නැනෝ පොහොරත් වැස්සට දීවලා ගියා. අද රටේ නැති දියර පොහොර කාබනික පොහොර කොම්පෝස්ට් කෙමින් පැකට් කරලා ගොවියා ළඟට යවනවා. අසරණ වෙලා ඉන්න ගොවියාට අද වෙන සරණක් නැහැ. රසායනික පොහොර ගේන්න අවසර දුන්නට සමාගම් ඊට මුල් වෙන්නෙත් නැහැ. ඒ රසායනික පොහොරවල මිල එදාට වඩා 4-5 ගුණයකින් ඉහළ ගොස් ඇති නිසායි. දියර පොහොර කියලා යවන බූලි තැන් තැන්වල පුපුරනවා. ඒ පොහොර දාපු ගොයම් බල්ලුත් කනවලු. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය අපේ රටේ කෘෂිකාර්මික අස්වැන්න අඩුවීම. ඒ කියන්නේ තව මාස කිහිපයකින් අපේ රටේ ආහාර අර්බුදයක් ඇතිවේවිද? අදටත් ඉහළ යන එළවලු මිල, සහල් මිල ඊට කදිම නිදසුනක්. අදත් පොහොර ගොවියට ලැබී නැති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා. අපි දන්නවා දැන් මේ වෙලාව තියෙන ප්‍රශ්නේ මොකද දෙනවයි කියලා කිව්වට තාම ගොවින් අතේ පොහොර ටික නැහැනේ අත්ත කතා. හරි වෙලාවට මේ ටික නැති වුණාට පස්සේ ආයි මේක දුන්නට වඩා කුඩු නැහැනේ. චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසන්නේ පොහොර නැව් ගෙන්නපු අයටම තම මුදලින් වන්දි ගෙවන්න දඬුවම් කළ යුතු බවයි. කුණු ජරා රටට විනාශකාරී ඒ වගේම ලෝකයේත් එක්ක අන්තර්ජාතික ප්‍රශ්න ඇති කරන ආකාරයේ තීන්දුව අරගෙන ඕරගෙනල්ලා සල්ලි නැති රටේ තවත් හිඟමනට දාන්න. අති ඩොලර් මිලියන 6.7ක් මේ වෙලාවේ ගෙවන්න හදනවා කියන එක මං හිතන්නේ හිඟන්නගේ පාත්‍රයට හෙන හුරා කැබිනට් එකෙන් වැස්සෙවුවා වගේ වැඩක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසාද අද පොහොර පිළිබඳව කතා කළා. මහින්දානන්ද මගේ මිතුරා නැනෝ ගෙනාවනේ කුණු ගඳේ බෑ දැන් කුඹුර ඌර කනවා අලින්ගෙන් මේ ගොල්ලන්ගේ දැන් කුඹුර ඌරොත් කනවා බල්ලොත් කනවා. ඇත්තටම මහින්දානන්ද අසරණයි. සාමාන්‍ය සමහරු ඉන්නවනේ ඒ කට්ටක් දැම්මම ඕක ලෙව කකා ඉන්න කට්ටිය ඒ ගණේට වැටලා තියෙන්නේ පව්. කවුරු කොහොම මොනවා කිව්වත් මේ තමයි අන්තිමට රට පුරාම ගොවියන්ගෙන් ඇහෙන කතා. දැන් මහතේ බලන්න අර ඉන්නේ බල්ලෝ. බල්ලන්ගෙන් බේරන්න බෑ බල්ලෝ මෙයා යනවා. ගෙදරට අරන් තියාගෙන ඉන්න බෑ ගෙදර ඉන්නවා බල්ලෝ. උන් ඒවා පස්සේ මෙයා යනවා. ගෙවල්ලා ඉන්න බෑ නිලමැස්සු. ඔව් අපි කොහොමද වගාවට යදන්නේ? මේ ගොයමට ගහපු ගාම මේ අනිවාර්යෙන් අර ගොඩබෝගෙට ගැව්වා කියන්නේ ඒ වගේ වටේ බල්ලෝ කරගෙනවා කියන්නේ අනිවාර්යෙන් මේ ගොයමට ගහපුවා මේකෙත් අනිවාර්යෙන් බල්ලෝ ලගිනවා. ලස්සනට ගුරාවක් කදලා පාට කරලා හැඩ කරලා කම්පැනි නාමයට අපි ගෙනාපු මේ පොහොර. අපිට මොනවද තියෙන්නේ? 10 යාළු තියෙන්නේ. මිනිස්සු රවට්ටන්න එපා. ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 6 වනදා ජාත්‍යන්තර මොහොතේ සිදු කළ දැවැන්ත මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය කිලෝ 250ක් සිය බහරයට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට යාත්‍රාව අද කොළඹ වරාය වෙත රැගෙන ආවා. මත්ද්‍රව්‍ය සමග ඉරාන ජාතිකයින් 5 දෙනෙකු සහ පාකිස්තාන ජාතිකයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත නාවික හමුදාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් දුර ජාත්‍යන්තර මොහොතේදී මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා. එහිදී උර 9ක් තුල පැකට් 225ක අසුරා මෙම මත්ද්‍රව්‍ය කිලෝ 250 මෙම යාත්‍රාවේ ප්‍රවාහණය කරමින් තිබුණා. මත්ද්‍රව්‍යවල වටිනාකම කෝටි 250කට අධික වන අතර මෙය මෑත කාලයේ නාවික හමුදාව සිදු කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමයි. මෙම වැටලීමේදී විදෙස් ජාතිකයින් 6 දිනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස වැටළු මත්ද්‍රව්‍ය තොගය අද ගැඹුරු මුහුදේ සිට ගොඩබිමට රැගෙන ආවා. අනතුරුව සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත නාවික හමුදාව බහර දෙනු ලැබුවා.
මේ සඳහා සහභාගි වූයේ ශ්‍රී ලංකා නායක හමුදාවේ සයුර නෞකාවයි. ශ්‍රී ලංකාවට දකුණු දිග පිහිටි අන්තර්ජාතික මුහුදේදී දවස් 25ක පමණ වෙහෙසකර මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනුයි මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා නායක හමුදාවට අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මෙතන දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා කිලෝග්‍රෑම් 250කට ආසන්න ප්‍රමාණය. ජාතික ආරක්ෂාව සම්බන්ධව විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව එවැගේම ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන අනිකුත් ආයතන එකතු වෙලා කරනු ලබන කටයුතුවල ප්‍රතිඵලයක් විදිහට තමයි මෙතරම් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිබෙන්නේ. මේදී විශේෂයෙන්ම දකින්නට පුළුවන් අපිට වෙනත් අවස්ථාවල දකින්න නොතිබුණු වර්ගයේ මත්ද්‍රව්‍ය වර්ගයේ කියන්නේ නිෂ්පාදන ආයතන ගොළුන්ගේ නිෂ්පාදන ආයතනවල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට දක්නට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම නාවික හමුදාව තමයි මේ මෙහෙයුම් සිදු කරන්න විශාල සහයක් දෙන්නේ. දැන් මේ අවස්ථාවේ මින්පසුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් නාවික හමුදාවෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බාර ගන්න ලබනවා. ඒ බාර ගැනීමට පස්සේ ඒ රැගෙන ගොස් මින්පසුව ඉදිරි මාෂණ කටයුතු සිදු කරන ලබනවා. පාස්කුවේ දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව අද යළි විභාගයට ගත්තා. එහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවේ තුන්වන සාක්ෂිකරු ලෙස නම් කර ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතායි. ඒ අනුව ඔහුගේ සාක්ෂිය කැඳවන්නේ නැතිව නඩුව අද නීතිපතිවරයා තීරණය කළා. ඒ එකම ඉරියව්වකින් ඔහුට අධිකරණයේ සාක්ෂි ලබා දීමට හැකියාවක් නැති බවට මූලික කරගනිමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුව අද යළි කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී අධිකරණය නිකුත් කළ සිතාසියකට අනුව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා සිසිර මෙන්ඩිස් මහතා 2019 වසරේදී පාස්කු කොමිසමට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක් පෙන්වා දුන්නා. එම වෛද්‍ය වාර්තාවට අනුව ඔහු නඩුවට සාක්ෂි දීමට සුදුසු කායික හා මානසික තත්වයකින් සිටින්නේ දැයි පරීක්ෂා කරන ලෙසට ඉල්ලා සිටියා. ඒ අනුව ඔහුව කොළඹ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා. කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරයා අධිකරණයට පැවසුවේ සිසිර මෙන්ඩිස් මහතාට සාක්ෂි දීමට නොහැකි අන්දමේ මානසික අපහසුතාවයක් පවතින බව අදාළ වෛද්‍ය වාර්තාවල සඳහන් කර නැති බවයි. සිසිර මෙන්ඩිස් මහතාට එකම ඉරියව්වකින් සිටීමට අපහසු බව පමණක් අදාළ වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් තම සේවාදායකයාට විත්ති වාචකයක් ගොඩනැගීමට අවශ්‍ය වුවහොත් සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂියට කැඳවීමට තමා කටයුතු කරන බවද හේමසිරි ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවා. එහිදී විනිසුරුවරුන් සිසිර මෙන්ඩිස් මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් තම සේවාදායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සුදුසු තත්ත්වයක පසුවන්නේ දැයි විමසුවා. ඊට පිළිතුරු දුන් එම නීතිඥවරයා ප්‍රකාශ කළේ තම සේවාදායකයා සාක්ෂි දීමට හැකි තත්ත්වයක සිටින බවයි. නමුත් සාක්ෂි දෙන අතරවාරයේ ඔහුගේ රෝගී තත්ත්වයේ හේතුවෙන් වරින් වර විවේක ගැනීමට සිදුවන බව නීතිඥවරයා පැවසුවා. ජනාධිපති කොමිසමේදීද තම සේවාදායකයාට රෝගී තත්ත්වයේ හේතුවෙන් වරින් වර සාක්ෂි දීමට සිදු වූ බවයි නීතිඥවරයා අධිකරණයට වැඩිදුරටත් සඳහන් කළේ. එම අවස්ථාවේ විනිසුරු මොහොමඩ් ඉරිෂඩීන් මහතා පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අමතමින් සාක්ෂිකරුවෙකුට සාක්ෂි දීමට හැකියාවක් තිබෙනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ඔහු සාක්ෂියට කැඳවුව හොත් පමණක් බව දන්වා සිටියා. එම අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ මෙලෙස ප්‍රකාශ කළා. ස්වාමීනි, පැමිණිල්ල කිසිම අවස්ථාවක මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය ලබා ගැනීම වැළැක්වීමට උත්සාහ කරන්නේ නැහැ. පැමිණිල්ලට අවශ්‍ය කරන්නේ මෙම සාක්ෂිකරු සාක්ෂි දීමට සුදුසු කායික සහ මානසික තත්ත්වයකින් පසුවන්නේ දැයි දැන ගැනීමට විතරයි. මොකද ඔහු අධිකරණ ඉදිරිපත් කර තිබෙන්නේ 2019 වසරේ ලබාගත් වෛද්‍ය වාර්තාවක්. එම නිසා ඔහුගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණය අවබෝධයක් ලබා ගත යුතුයි. එම නිසා ඔහු අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන්න කියලා මම ඉල්ලනවා.
යනුවෙන් ප්‍රකාශ කළා. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සාක්ෂිකාර සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂි කැඳවීමට තීන්දු කළා. අනතුරුව අධිකරණ ඇමතු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා නඩුවේ තුන්වන සාක්ෂිකරු වන සිසිර මෙන්ඩිස් මහතාගේ සාක්ෂිය මෙහෙයවනවාද නැද්ද යන්න දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එම ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණ හමුවේ කරුණු දැක්වූ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අධිකරණය මෙම නඩුව විභාගයට ගනු ලබන්නේ අනිකුත් සියලු නඩු කල් දමමින් බව ප්‍රකාශ කළා. එසේ තිබියදී අධිකරණයට අනවශ්‍ය පරිදි කාලය වැය කිරීමට හැකියාවක් නොමැති බව විනිසුරුවරයා පෙන්වා දුන්නා. ඒ අනුව මෙම සාක්ෂිකරුගේ සාක්ෂිය කැඳවනවාද නැද්ද යන්න අද දිනම දැනුම් දෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කරමින් නඩු විභාගය කෙටි වේලාවකට කල් තැබුවා. අනතුරුව අධිකරණය රැස් වූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට පැවසුවේ නඩුවේ තුන්වන සාක්ෂිකරු වශයෙන් නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂිය සඳහා කැඳවන්නේ නැතිව සිටීමට පැමිණිල්ල තීරණය කළ බවයි. ඒ අනුව අද දින නඩු විභාගය අවලංගු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි මාස 18 වනදා දක්වා කල් තැබීමට තීන්දු කළා. කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳවයි දැන් වාර්තාව. පෞතින සෞඛ්‍ය මාර්ගෝපදේශය තවත් දින 15ක් දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින්. නව සීමාවන් පැනවීමට මෙතෙක් තීරණය කර නොමැති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. මේ අතර එන්නත් දෙකම ලබාගෙන තිබියදී කොවිඩ් වැළඳුණු අයකුට සුව වූ පසු මාස 6ක් තුළ බූස්ටර් එන්නත ලබාගත හැකි බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දෙසැම්බර් පළමුවනදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අදින් අවසන් වුණා. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ මාර්ගෝපදේශ අද සිට තවත් දින 15ක් බලපැවැත්වෙන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. අද දිනේදී නැවත වරක් අපි ඉදිරි දින 15 නැත්නම් දෙසැම්බර් මාසයේ අන්තිම වෙනකන් අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දැනට ලොකු වෙනසක් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තියෙන මාර්ගෝපදේශ එම පවත්වාගෙන යන්න තමයි අප බලාපොරොත්තු වෙන්නේ. අලුතින් අපි සීමා කිරීම බල කිසිම දෙයක් කරන්න දැනට බලාපොරොත්තුවක් නැහැ. අපි දැනට දකින්න දෙයක් තමයි මේ බූස්ට් එන්නත ලබා ගැනීම පැමිණීම අපි හිතුවට වැඩිය ටිකක් අඩුයි. අපිට රට විවෘත කරගෙන තමන්ගේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය නම් අපි මෙම බූස්ට් එන්නත අනිවාර්යෙන් ලබා ගත යුතුයි. එන්න දෙකක් ලබාගෙන තිබෙන අයට මාස 3ක් ගියාට පස්සේ මෙම බූස්ට් එන්නත ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අවුරුදු 12ත් 15ත් අතර කාණ්ඩයට අපි එන්නත ලබා දීම සාකච්ඡා කරලා පාසල් තුලදීම අපි ඒ එන්නත ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර සිරිපා වන්දනා සමය එළඹෙන උදුවප් පොහෝ දිනෙන් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. සත්‍යන්තයේ සිරිපා කරුණා කිරීමට යාම හැකිතාක් සීමා කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම සතියන්ත දීර්ඝ නිමාඩුවල සිරිපාද තරණය කිරීමෙන් මං හිතනවා හැකි පමණ වැළකී සිටින්න. මොකද එවැනි අවස්ථාවක දැඩි සෙනඟ මාධ්‍යයේ මේ ගමන ගියොත් අපි දන්නවා වෙහෙසකර ගමනක් මුව ආවරණ දමාගෙන මේ ගමන යෑම පහසු වෙන්නේ නැහැ. දූරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් එවැනි ගමන් යෑමෙන් වැළකී සිටින්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. මෙරට කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන ඉතා සාර්ථකව මේ දිනවල ක්‍රියාත්මක වනවා. ඒ අනුව කොරෝනා මර්ධන එන්නතේ තුන්වන මාත්‍රාව මේ වන විට පුද්ගලින් 114කට අධික පිරිසකට ලබා දී අවසන්. කෙසේ වෙතත් කොරෝනා මර්ධන එන්නත ලබා ගැනීමට බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණි ජනතාවට අද ජලි හැරී යාමට සිදු වුණා. මෙතර කොවිඩ් එන්නත අනිවාර්යෙන්ම ලබාගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිකුත් කර නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. අදාළ එන්නත ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් පමණක් යම් පුද්ගලයෙකුට එන්නත ස්වේච්ඡාවෙන් ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළේ.
මාත්‍රාධික ලබාගත්තට පස්සේ මේ කොවිඩ් රෝගය වැළඳුණොත් අපි කියන්නේ කොවිඩ් රෝගය වැළඳිලා මාස 6කට පස්සේ එන්නත ලබා ගන්න කියලා. මොකද ඒකේ යාන්ත්‍රණය මෙහෙමයි. දැන් ඉතින් එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත්ත කෙනටත් දවසක් රෝගය වැළඳුණා නම් රෝගයේ ස්වභාවික වෛරසයේ හින්දාත් ඔහුට අමතර ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඒ අවස්ථාවේ තව එන්නතක් දුන්නයි කියලා ඔහුට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ. ඒ මොකද ඒ වෙනකොට සෛද්ධාන්තිකව ඔහුට ප්‍රශස්ත ප්‍රදේහ මට්ටමක් තියෙනයි. 6 මාසයකට පස්සේ ලබා ගන්න කියන්නේ සමහරේ ස්වභාවික ප්‍රතිශක්තිය රැඩිකල් පවතින නැති වෙන්න පුළුවන්. දෛනිකව කොවිඩ් රෝගීන් 700 සීමාව ඉක්මවා තවමත් වාර්තා වෙමින් තිබෙනවා. එය සැලකිය යුතු තත්ත්වයක් බවයි සෞඛ්‍ය අංශය නිරන්තරයෙන් පවසන්නේ. කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වන ලෙස ජනතාව කොතෙක් දැනුවත් කළද බොහෝ දෙනා වගකීම් විරහිතව කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙනවා. කොවිඩ් ආසාදිතව බණ්ඩාරවිල දිසා රෝහලේ පිරිමි වට්ටුවේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගියෙකු අද පලා ගොස් තිබෙනවා. ඔහු මාර්ගය පුරා දිවයමින් සිටියදී අල්ලාගෙන පිට යලි රෝහල් ගත කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. රෝගියා පැන යන අයුරු ත්‍රිරෝද රථය දුරකු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර තිබුණා. මේ අතර රුපියල් 7500ක කොරෝනා දීමනාව ලබා නොදීමට විරෝධය පළ කරමින් අද කෑගල්ල ආයුර්වේද මූලික රෝහලේ සේවකීන් උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර ඊයේ දින සිදු වූ කොවිඩ් මරණ 16ක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර වාර්තා කර තිබෙනවා. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,677 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමෙරිකා එක්සත් ජනපදයේ 108%කට වැඩි පිරිසක් මේ වන විට කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ලෝකයේ කොවිඩ් ආසාදිතව වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු වෙත්තේද අමෙරිකා එක්සත් ජනපදයේයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලෝකයේ පුරා ඉතාම වේගයෙන් ව්‍යාප්ත වන බවයි. මේ වන විට රටවල් 77කින් ඔමික්‍රෝන් ආසාදිතින් සොයාගෙන තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට අවම වශයෙන් ලෝකයේ රටවල් 77කින් වාර්තා වී තිබෙනවා. නමුත් මීට වැඩි රටවල් ගණනක ඔමික්‍රෝන් තිබිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ. ඔහු පෙන්වා දෙන පරිදි ඔමික්‍රෝන් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. නමුත් බරපතල රෝග ලක්ෂණ අවම බවයි වාර්තා වන්නේ. ඔමික්‍රෝන් ප්‍රභේද පිළිබඳව අඩු සැලකිල්ලක් දැක්වීම භයානක බවද ටෙඩ්‍රොස් ඇඩ්නම් පෙන්වා දෙනවා. ඔහු පවසන්නේ ඔමික්‍රෝන් ආසාදිතින්ගෙන් රෝහල් පිරියන්නට හැකි බවයි. එවැනි අවස්ථාවක රෝහල් ධාරිතාවයන් බිඳ වැටුණහොත් අසාධ්‍ය රෝගීන් අවදානමට ඇද වැටෙනු ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දෙනවා. මේ අතර ඔහු අදත් අවධාරණය කරන්නේ කොවිඩ් එන්නත් බෙදී යාමේ විෂමතාව නිසා අප්‍රිකානු රටවල් තුළින් නව ප්‍රභේද ඇතිවන බවයි. ඇත්තේ හැකි සියලු රටවල් කොවිඩ් එන්නත් සාධාරණ ලෙස බෙදී යාමට ඉඩ දී යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරනවා. මේ අතර බ්‍රිතාන්‍ය සිය සංචාරක තහනම් රතු ලැයිස්තුවෙන් රටවල් 11ක් ඉවත් කර තිබෙනවා. මේ වන විට සමස්ත ලෝකයේ කොවිඩ් මරණ සැලකීමේදී වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකා එක්සත් ජනපදයෙනුයි. මේ වන විට 108%කට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් වැළඳීම නිසා අමෙරිකා එක්සත් ජනපදයේදී මිය ගොස් තිබෙනවා. ඉතාලිය වත්මන් කොවිඩ් හමුවේ ඒ රට හදිසි තත්ත්වය ලබන වසරේ මාර්තු දක්වා දීර්ඝ කර තිබෙනවා. සැබෑ කම්කරු නායකින් සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවෙන් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රමයට අභිමන් ජනතා බොහුමන් 2021 ඇගේම් පොලෙලට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. සැබෑ කම්කරු නායකයෝ සටන් කරන්නේ පටු දේශපාලන වාසි වෙනුවනුත් නොවේ. රැකියා අහිමව හිරේ විලංගුවේ වැටෙමින් කොතරම් දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදු වුණත් ඒ සියල්ලම විඳ දරාගෙන එය සටන් කර අපි විශ්වාස කරන අද මෙතන ඉන්න කම්කරු නායකිනුත් වැඩ කරන ජනතාව වෙනුවෙන් අවංකවම සිය යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරපු අය. මෑගේ වැඩි දෙනෙක් ජීවිත වැඩි කාලයක් ගත කරලා තියෙන්නේ තම වෘත්තීය සගයන්ගේ අයිතිවාසිකම් දිනා ගන්න. අදටත් ඔවුන් සටන්කාමීත්වය තරුණයි. අපි දකිනවා මේ අය තමයි අදටත් කම්කරු සටන් ඉදිරියේ වැඩ කරන ජනතාව අද භුක්ති විඳින අයිතිවාසිකම් සහ වරප්‍රසාද. බොහොමයක් මේ නායකයන්ගේ කැපවීමෙන් ලබාගත් අයිතිවාසිකම් වරප්‍රසාද බව අමුතුෙන් සීමත් කළ යුතු නෑ. දහඩිය කඳුළු වගුරන කම්කරු ජනතාව වෙනුවෙන් මේ බොහෝ නායකයෝ ජීවිත කාලෙම කැප කරත් මේ අය තමන්ටම කියලා කරගත්තු දෙයක් නෑ. සිය ජීවිත පරදුවට තබලා මේ රැයක් දවාලක් නොමැති සටන් කර ලබන එකම තෘප්තිය තමයි වැඩ කරන ජනතාවට වෘත්තීය අයිතිවාසිකම් දීලා.
රට වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට නම් දේශීය කර්මාන්ත බල ගැන්විය යුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අපනයන ඉලක්ක කරගත් දේශීය නිෂ්පාදන හමුවේ විදේශ අර්බුදයට විසඳුම් ලබාගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. දේශීය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් ජනගත කරමින් ඔහු මේ බව පැවසුවා. මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මඟ පාදමින් අපනයන ඉලක්ක කරගත් රාගාසන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම පසුගියදා සිදු වුණා. නවීනතම තාක්ෂණයෙන් යුත් කර්මාන්ත ශාලාව අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සුරතින් විවෘත කිරීමෙන් අනතුරුව මෙම කිතුල්රා ඇතුළු නිෂ්පාදන පෙළ ජනගත කිරීම සිදු වුණා. ආර්ථික සිල්පද සියල්ල කඩවෙමින් තිබෙනවා. දේශීය කර්මාන්තකරුවා බල ගැන්වීම තමයි ඒ වෙනුවෙන් වූ විලියුදාව තමයි ප්‍රසව වේදනාව තමයි මේ අපි මේ ඉන්න මොහොතේ අපට ඇහි. මේ තමයි මේ යුගයේ අපේ දේට අගය එකතු කරලා විදේශ වෙළඳපොළට යන්න පුළුවන් ධෛර්යයක් තියෙන නිෂ්පාදන එහෙම නිෂ්පාදන වලින් මේ රට වැඩි වැඩියෙන් පිරෙනකොට අපිට ආයි විදේශ විනිමය ගැන නැහැ ගණන් ඕන වෙන්නේ නැහැ. කාන්තාව ගෘහ සේවයට විදේශ රටවලට යවන්න ඕන වෙන්නේ නැහැ. අපිට ඕන විදේශ විනිමය උපයන්න පුළුවන් හැකියාව මොය සුභාදාම අපට ඕන වටක් වඩා දීලා තියෙනවා. රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. ගෑස් සමාගම් වලට දැන් තමන් ගේන නැවවත් බාගන්න බෑනේ අධිකරණයේ කියලා තියෙනවා අපිට කියන්න. දැන් ඒක ඉතාම ඉදිරිගාමී පියවරක්. ආණ්ඩුවේ ගෑස් සමාගමක් කියලා ආණ්ඩුවේ ගෑස් සමාගමට මේ රටේ මහජනතාවට මොකුත් හිරිහැරයක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මෙතන අමාත්‍යවරු දෙපළක් ඉන්නවා. අද මේ කට්ටිය ඉන්නෝනේ හිරගෙවල්. මේ ඇමතිලා තමන්ගේ පදවි දාලා එළියට බහින්න ඕන. තවත් අපිට නරිවාදන් කතා උද්දච්ච කතා අවශ්‍ය නැහැ. සියලුම ගෑස් ටැංකි ආපසු කැඳවන්න ඕනේ. විධිමත් ප්‍රමිතිකින් යුතු ගෑස් ලබා දෙන්න ඕනේ. හානියටපත් සියලු දෙනාට කොන්දේසි විරහිතව වන්දි ලබා දෙන්න ඕනේ. සම්පූර්ණ වගකීම ඒ ගෑස් සමාගම් බාර ගන්න ඕනේ. ඒ කටයුතු නිවැරදි කිරීමට අවශ්‍ය කඩිනම් පියවරත් උන් ගන්න ඕනේ. රැස්වීම කියන්නේ මොකෝ විමල් ඊළඟ සැරේ ඡන්දේ නැවත ගන්නද? රැස්වීම නෙමෙයි තියන්න ඕන හත්විලව්වේ. කැබිනට් එකේ ඉන්නවනම් කොන්දපණ තියෙන්න එපා. දොට්ට බහැලා කියන්න ඕනේ මේ වගේ අසමජ්ජාති වැඩ කරන්න එපා කියලා. යකෝ කැබිනට් පත්‍රිකාව දැක්කේ නැති ඇමතියා. මොකටද කැබිනට් එකේ ඉන්නේ? මුංගේ මේ ප්‍රතිපල්ලෙන් බේරණේ වකන්නනේ. වෙන මොකටද? වාසුයි මේ විමල් වීරවංශයි ගම්මන්පිලයි අස්සෙන්න ඕනේ. යකෝ කැබිනට් ඇමති කෙනෙක් කැබිනට් පේපර් එක දැක්කේ නැත්තම් ඈ ඔය යක්කු බොරුවනේ කරන්නේ මහත්තයා. ජයසුන්දරද රටේ ජනාධිපති. හේන මුවා කෑම මුවහමට තලලා වැඩක් නැහැනේ මහත්තයෝ. එක්ක මුව අල්ලන්න ඕන මන්දක් දාලා එහෙම නැත්නම් වෙඩි තියලා දාන්න ඕන මුවට. හිතන්නේවත් නැති වෙලාවක ජීවිතෙන් සමුගන්න එකම පවුලේ මවට පියාට දුවට පුතාට සිද්ධ වෙනවා නම් ඒක කොයි තරම් නම් වේදනාවක්ද? මහමකදී වටිනා මිනිස් ජීවිත තත්පර කිහිපයකින් මෙහෙම නැති වෙන්නේ ඇයි? අපරීක්ෂාකාරී රියදහවණය, නින්දයාම, අධික වේගය, බීමත්කම දවසකට විශාල පිරිසකගේ ජීවිත අහිමි කරනවා. එක්ක සදාකාලික ආබාධිතින් බවට පත් කරනවා. අදත් එවැනි රියානතුරු කිහිපයක්ම වාර්තා වුණා. මේ රියානතුරු වලින් වටිනා ජීවිත පහක් අහිමි වී තිබෙනවා. අද අලුයම දක්ෂිණ අධිපේකී මාර්ගයේ මිල්ලනිය 18.2 කිලෝමීටර කණුව ප්‍රදේශයේදී මෝටර රථයක් මාර්ගෙන් ඉවතට පැන තිබෙනවා. අනතුරින් පියෙකු සහ කුඩා දියණියක ජීවිතක්ෂයට පත් වුණා. මෝටර රථේ ගමන්ගත් තවත් පුද්ගලයන් 3 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පියාට වයස අවුරුදු 39ක් වන අතර දියණියගේ වයස අවුරුදු 4ක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අධික වේගය පාලනය කරගත නොහැකි වීම සහ නිින්ද අනතුරට හේතු වී තිබෙනවා. මේ අතර හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් යතුරු පැදියේ ගමන්ගත් 2 දෙනාම එම ස්ථානයේදීම මියගිය බවයි වාර්තා වන්නේ. මියගොස් ඇත්තේ එකම පවුලේ මව සහ පුත්‍රයයි. උඩරට දුම්රිය මාර්ගයේ තලව කැලේ ශාන්ත ක්ලෙයාර් සහ සෙන් ඇන්ඩ්‍රූස් අතර ප්‍රදේශයේදී දුම්රිය අනතුරක් සිදු වී තිබෙනවා. එහිදී පොඩිමැණිකේ දුම්රියේ ගැටි පුද්ගලයෙකු අද දහවල් ජීවිතක්ෂයට පත් වුණා. මියගොස් ඇත්තේ සෙන් ඇන්ඩ්‍රූස් වත්තේ පදිංචි ආර් මෝහනසුන්දරම් නම්
වයස අවුරුදු 24ක පුද්ගලෙක්. ජංගම දුරකථනය භාවිතා කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ. මේ අතර අද උදෑසන 5:40ට පමණ මීරිගම ප්‍රධාන දුම්රිය මාර්ගයේදී රඹුක්කන සිට කොළඹ කොටුවපළා ධාවනයේ වෙමින් තිබූ දුම්රියේ ටිපර් රථයක් ගැටී තිබෙනවා. මීරිගම නගරයේ මීරිගම දිවුලපිටිය ප්‍රධාන මාර්ගය හරහා ඇති දුම්රිය ගේට්ටුව අසලදී මෙම අනතුර සිදු ඇත්තේ. ඉන් දුම්රියට දැඩි හානි සිදු ඇති අතර ටිපර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ටිපර් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ටිපර් රථ රියදුරාගේ අපරීක්ෂාකාරී රියදාවනිය මීට හේතු වී ඇති බවයි පොලිසිය පවසන්නේ. සුක්කානම අත ඇති ඔබටත් පදික වේදිකාවේ ගමන් කරන ඔබටත් අනිත් මිනිසාගේ ජීවිතය පිළිබඳව ඇත්තේ බරපතල වගකීමක්. සෑම විටම පරීක්ෂාකාරී ලෙස කල්පනාවෙන් රියපදවන්න. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් රාත්‍රී 9:35ට යලිත් හමුවෙමු. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.